මේක අපේ අලුත්තට වෙනස් විදිහේ වැඩක්. සමාජයේ විවිධ විවිධ පුද්ගලයන්ගේ විවිධ විවිධ ජීවිත කතාවන් මූලට ගෙනෙන්න තමයි මේ උත්සාහ ගන්න. අද අපි සූදානම් වන්නේ සමාජයේ කොන් වෙච්ච අසරණ පුද්ගලයන් පිළිබඳ කොටසක් ගැන සොයා බලන්න. කියනකොට අනිවාර්යෙන් ඔබ දන්නවා ඇති. ඒ තමයි ජාතිකය. ඔවුන්ගේ දුක්බර කතාව අසන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි ඔවුන්ගෙන්ම ගිහිනා. ඔවුන්ගේ ජීවිතේ දුක්බර කතාව. අස්සවන්නේ ලාමක කකුල කකුල මොන වෙලාවද කකුල මේ පැලිලා පැලිලා ළමයි බැඳලා නැහැ නෝන ළමයි නේ මේ කලින් මොකද වෙ රස්සාව මේ පොල් ගැඩි පොල් ගැඩුව ලප්පුවක් නේ කඩන්න බෑ කකුල මේ මෙච්චර නෑ දේව නෑ ඉන්න සහෝදරය ඉන්න ඒ කට්ටිය ඇවිල්ලා හොයලා බලන්න නැද්ද දැන් හැමදාම මෙතන තමයි ඉන්නේ ඉස්සරහට. ගෙදර තියෙනවද? දවල්ට විතරයි ඉන්නේ. ඈ? දවල්ට විතරයි ඉන්නේ. මේ ගෙදරින් බාර ගන්න නැහැ මස්ටර්. ගෙදරින් බාර ගන්න නැහැ. මේ කවුදෙක් ඉන්නව? ආ. එයා වසයි. වසයි? ඔව්. එයා බීලා. ආ එන්න දෙන්නේ නැද්ද ගෙදරට? එයා බීලා මේ කෑ ගන්න. කෑ ගන්නව? මේ දැන් එතකොට මේ වෙන මේ රැකියාවක් කරගන්න විදියක් නැහැ. දිගටම මෙතන ඉන්නද බලන්න? නෑ නෑ. අපි දවල්ට විතරයි ඉන්නේ. දවල්ට විතරයි ඉන්නේ. ඔව්. දවල්ට වත්තියක් කාලා යනවා. යා. මේ දැන් ඉස්සරහට මේ සහෝදරය බලන්න නැද්ද දැන් මෙන්න තනක් යන්නේ මේ අර රජෙන් එහෙම වෙන කාගෙම බලපෑම් නැද්ද අපිලා කවදා කරු නෑ නෑ අපෝ මේ එහෙම ගිහින් දාන කතා ඒ එහෙම නෑ අපෝ නැති කියන්නේ මේ එන අපි යනවා සී අනේ පුතේ නෑ මස දෙවි කියලා කලින් මොකද රස්සාව කරේ කලින් මම බස් එකක් වැඩ කරා කොන්ඩක්ටර් කෙනෙක් පස්සේ අතරගම කොල්ලක පුළුවන් කාලේ එතකොට මම රනර් කෙනෙක් හිටියේ කතරගම. ඈ රනර් වැඩ කරේ කාලේ. එතකොට බස් නෑ මේ වගේ ටාටා බස්. රෝසා කෝස්ටර් සිවිදෙන් කියන බස් හරි උනේ. ඒ හොඳට රස්සාව කරන් හිටියම අසු කාලයක්. බැරි වුණා ඉතින් දැන් අන්තිම ප්‍රපාතයට වැටුණා. ඒ කියන්නේ කවුරුත් උදව් කරන්න නෑ. සහෝද මේ නැද බලන්න නැද්ද ඇවිල්ලා. ඒ ඉඳලා හිටලෝ කීයක් හරි දාලා යනවා නගර සභාවේ ඉන්න නෝන මා නා කුන්ති අම්මගෙට. ඇවිල්ලා මේ මොනවද කියන්නේ වෙත් දෙන්නේ. ආරක් බොන්නේ ගැජ්ජා කුඩු ගන්න රේස් ගන්න වැඩි නෑ මාතෝ රුපියල් 3400 හොයා ගන්න ඕන පේමන්ට් එකට එලා බදිය ගන්න හැමදාම මෙහෙමයි ජීවිතේ ඕ මාතෝ ඉතින් තාසුලි කාලයක් ඉඳලා මැරිලා යයි මොනව කරන්නේ දැන් හැමදාම දැන් කන්න හම්බ වෙනවද නැත්නම් ඕ කන්න අඳින්න හම්බ වෙනවා නැත්නම් මේ මේ කියන්නේ මාජල් කරලා දීපු විකුණන්නේ ආරක් බොන්නේ කන්න හම්බ වෙන මේ දැනුත් තියෙනවත් මෙමත් අන්න ලැබෙනවා ඒක විකුණන්නේ නෑ මම. ඔව් පුළුවන් කෙනෙකුට බැරි කෙනෙකුට තව දෙනවා. දැන් කවදා හරි මේ ඇවිද ගන්නවා බැරි වෙච්ච දවසට ඉතින් මොකද කරන්නේ? වැඩි හිටි නිවාසයකට වගේ යනවා. මං හිටියා. රිදී ගමත් හිටියා. ඉන්න බෑ මාත්‍ර දෙනේවා කෑවම බඩ යනවා මැරෙද. අය කියන්නේ ඒවයි හරියට සැලකුමක් ලැබෙන්නේ නෑ. සැලකුමක් නෑ හරියට අවුරුදු තුන්පාර අරන් ගියා ප්‍රේමදාස මහත්තයා ආණ්ඩුව කාලේ, මහින්ද රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව කාලේ, චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ තුන්පාර අරන් ගියා. මං ආවයි. ඒ කියන්නේ මෙතනින් ඉඳ කට්ටිය මේ රජෙන් දරන් යන්නේ. මේ රජෙන් අරන් යන්නේ මොන තරම් අරන් ගියාද? දැන් නම් මේ ආණ්ඩුවේ තව නෑ. අනිත් සෑම ආණ්ඩුවකින්ම අරන් ගියා. අරන් ගිහලා කොට දාන්නේ? රෙදිය ගම. රෙදිය ගමලත් උටින් ඇරිලා යන්නේ කියන්නේ ඒ දාන්නේ. ඒක අරන් ගිහිල්ලා ඒ කන්න දෙනවා. නීඩු ආල් දෙන්නේ ඔය කන්න බෑ. කාපු ගමන් බඩ යනවා. වයසක මිනිහා මැරෙනවා එහෙම. තක්කාලි පෙට්ටිය කියලා ලෑලි කෑලි අතර තියෙන දාලා වලදා. කච්චවුරක් නෑනේ ආණ්ඩුවේ. කාටවත් චෝදනා කරන්න කියන්නේ නෑ නෑ. කරන්න කෙනෙක් නෑ වැදේට මගේ කඩ තුනක් අහිමි කරුවා කඩලකට එක කඩයක් ඉතින් ඒ පාර දැන් මර ජීවත් වෙමන්නේ බස් එක නැප්පුණා අන්තිමේදී බස් ස්ටෑන්ඩ් එකේදී කකුල දෝෂ කරලා බද්ධ කරලා මාස පහක් හිටියා කරාප හිටියේ හම්බ කරන් කන්න කියන්නේ අර රස්සන් දෙන්නේ ඉල්ලමඩනේ ඒ ගෙදර
අහල පහල මේස්ගේ බද්ධිගක් ඉල්ලගෙන කා ඉවත් අයිය කෙනෙක් කන්න අයත් අගස බාඩ කල්ල ඇතුත් නිකං අඩ පන ඇතන් නැකට ගන්න බැවින්න ගෙදර නේ පුදේ කඩේ කඩුවෙන් පස කිසිම රස්සාාවන්න අස්සාාවක්න ජීවත්වීමන්න අහෝදරෝ රෑටත් මේ හරීමද ඉන්න නෑනෑ එන ගිදරත් තියෙනවද ඒ වැල්ල මාරම ගෙදර ඉන්න ආගෙන් හරි බද්ධින් ගක් ඉල්ලක් කාලා ඒවත්වෙනවා දැන් ඉස්සරහට දැන් රජින් එහෙම මේවට බලපෑම් නැද්ද මේ ඉන්නවට කාගෙන්වත් මේ එහෙම මේ සංවිධාන එහෙම නැද්ද මේ ඉංග්‍රීස සංවිධාන එහෙම ඒ වගේ වැඩක්ද ඒ වගේ දෙයක් නැහැ ආ දැන් ගෙදර ඉන්නේ ආහ රස්සන් දෙන්නේ වැල්ල මඩේ ඉතින් අර මේ බෙහෙත් දාන්නව කකුලට ඉස්සේ දාලේ ආ එන්නේ ඉවත් වීම මාර්ගයක් නැති හිඳ තමයි උදාලද මම මේ සහෝදරයෝ කවුරුවක් බලන්නේ නැහැ නෑ සහෝදර ලල්ල මඩන ඉන්නෝ කොහෙද මේ වල්පල ඉන්න අක්ක කෙනෙක් ඒගොන් දෙදින් තුනර ඒගොල්ල බලන්න මේ අයිය කෙනෙක් ඉන්නෝ ගෙදර ඒත් අඩ පණ වෙලා අන්න බොන්න දෙන්න මං ඒ බලාගන්නත් ඔයාද ඔව් ඒ ලූහුත් දා අරන් දාන්න එනම කන්නත් ඕන ඕම අනේ ඉතින් මොනව කන්නේ දෙතිකටම තමයි ඉන්න බලාපොරොත්තු ඔතෙන් ජීවත් වෙන මාර්ගයන් නැහැ වැල්ල මඩේ ගෙදර ඉන්නේ. ආ. රජින් කිහිම ආධාරයක් උපකාරයක් කරන්නේ නැහැ. නෑනේ. දැන් ග්‍රාම සේවකල එහෙම මේ එහෙම ආධාර උපකාර කරන්න ඒවට. නැතිනම් අර ඒ සමුදේ කාණ්ඩවම තියෙන ටික. ආ ආ. ඒවෙන් ටිකක් මේ වෙනවා. හරි එහෙනම් සී අපි ගිහින් එන්න. උස්සන්න කරන්න. මේක කිර මේ බඳලා නැද්ද? බඳලා. ළමයි ඉන්නවද? දෙන්න කිව්වා. ළමයි මොනවද කරන්නේ? බඩුවැඩ ළමයි සලකන්න ඈ දැන් ඒ ළමයි ඇවිල්ලා හොයන්න බලන්නේ වන්නේ නැද්ද ඈ දැන් මේ ඒකෝල දැන් හැමදාම කන්න හම්බෙලමද මෙහෙම ඉන්නකොට හැමදාම ආමී හම්බුනේම නැහැ ඊ හම්බුනේම නැහැ බඩගින්න හිටියා ඔව් පාංකැලක් ආව කඩේට ගිහින් කඩේට දෙන කඩේට ගින් කෑවා පාංකැලක් ආව ජීවත් වෙන්න පුළුවන් බෑනේ දැන් තාපඩයක් කෑවා මේ දැන් ලෙඩක් එහෙම ඇදුනෙන් පස්සේ මොකද කරන්නේ? ලෙඩක් එහෙම ඇදුනෙන් පස්සේ ස්පීටාලේ ගියනෝනේ. ස්පීටාලේ ගින්නව දිනව. දැන් කවුරුවක් බලන්න එන්නව නැහැ. සහෝදරයෝ එහෙම නැද්ද? සහෝදරයෝ නෑ මං විතරයි. නෝනා. නෝනා නැති වුණා. නැතුණෙන් පස්සේ දරුවෝ සලකන්න ගත්තේ නැහැ. ඈ? තාත කාචය දාලා දින්නේ. කාචයක් දාලා දින්නේ. නෑ. ඈ හේ සුදත් එන අස් පේනවද? අස් පේනවා ටිකක් අඩුයි දැන්. දැන් අඩුයි නේ. කන් ඇහෙනවා අඩුයි. ආහ් දැන් වයස කීයද තාත්තගේ? 79යි. දවල්ට කාලේද? නෑ කෑම හම්බුණා. කෑම හම්බුණා? දැන් තඩින් කනවා. ඔව්. දාඩොල දොලා ගෑවේ නෑනේ. ඈ? දොලා වඩුන්නේ නෑ තාම. ආ. මේ දැන් තාත්තර මෙතන ඉන්නවට එහෙම මේ කාගේම බලපෑම් වෙන්නේ නැද්ද? නෑ. ඈ? තමන්ගේ පාඩුව ඉන්නවා. රැඩ කොහෙද ඉන්නේ? නෑ තමන් ඉන්න මෙතන මේ ස්ටෑන්ඩ් එකේ. ස්ටෑන්ඩ් එකේ. එහෙම කවුරුවක් මොනවද කියන්නේ? මොකක් කියන්නේ? මේ එහෙම මේ මෙතන ඉන්නවට මේ රජයෙන් එහෙම එක එක සංවිධානයෙන් ගල උදව් කරන්න හදන්නේ නැද්ද? ඈ? දැන් අර කලින් කට්ටිය නම් කිව්ව එක එක තැන් වලට ගිහින් දානවා කියලා රජයෙන් ඇවිල්ලා. තාත්තා එහෙම ගිහින් දාන හදලා නැහැ. එහෙම නම කතරගම කට්ටිය ගාල්ඩ් කට්ටිය එහෙම ගෙනින් දැම්මා. ආ. තාම එහාට ආවේ නැහැ. ආහා. මේ රාම එහෙම දෙයක් නැහැ. තාත්තා කැමතිද වැඩි හිටි නිවාසයකට වගේ යන්න? වැඩි හිටි නිවාසයකට යන්න කැමති මාත්‍ය මේකනේ. බාරකාරයක් ඉන්න බෑ. ආ. නටෝ බාර ගන්න නෑ. දැන් මං ගිහලා මම බාර ගන්න එක බාර ගන්න. ආ. එතන මේ බාරකාරයෙක් කවුද? ආ වැඩි නිවාසයකට ගන්න බාරකාරයෙක් ඕන. ඔව් එහෙනම් මට බාරකාරයෙක් කවුද ඉන්නේ? ආ එහෙම ගිහින් දානවා නම් තාත්තා යන්න කැමතිද? කැමතියි යන්නේ. නැත්නම් හැමදාම මෙහෙම ඉන්න බෑනේ නේ. දැන් හදිසියේවත් එක දැන් උනොත් හරි කවුරුවක් කරන්න ඉන්නේ නැහැ නේ. එහෙම කවුරුත් උදව් කරන්නේ නැහැ. මට ගෑයි එනද කරුණු ඔය පිනාට කොහමද මේ වීසාරෝ ඉන්නවද? ආ ඒකත් කියන්නේ මම යන්නේ. ඒ කට්ටිය දැන් අයින් මේ අනිත් එනේ යන කට්ටිය උදව් කරනද වීල් පාක් එහෙම ඉන්න කට්ටිය ඒ කට්ටිය උදව් කරනවා. ඒ කට්ටියනේ උදව් කරනවා. ඒ කට්ටියට මොකක් හරි කිව්වොත් මම එහෙම බෑ කියන්නේ. මේ කඩේ මිසාල ඒකේවා මට මොකක් කරුණු කියන්නේ කියලා කියන්නේ මට මේ කරත්ත කාරෝ ඉන්නවා ඒකදේ ඒ කට්ටිය කියන්නේ හොඳක් කියන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ මම කාටවත් කරදර කරන්නේ නැහැ මගේ පාඩුවේ මම හම්බ වුණොත් කරුණා මෙයා කියලා කියන්නේ
කොනලාද ඉල්ලන්න කියලා. මං ඉල්ලන්නේ. දුන්නොත් ගන්නවා මිනක් ඉල්ලන්නේ. දැන් ගියේ දවසම් පටිගෙන හිටියා. දවල් ගිහින් පාන් ගහලා වඩේ හුස්සේ. මට ගියා නම් ඉල්ලන්න තිබුණා මම යන්නේ. එහෙම යන්න. මේ කාගේ ඉන්න? නෝනා නැති වෙලා ඉක්ුවේ නේද? නෝනා දෙයක් දැන් ඕක හතක් කිතේ. හතක් වෙන. ඉතල කරන්නේ මම කරුමේ. ඒවා ඉතින් කාටවත් මේ කියලා ඒක ඉලව ගන්න මම විනවන්න ඕනේ. ඒ කතරගමින් ආවේ? කතරගම ඉඳ දෙන්නේ නැහැ දැන්. ආහ් ආහ් කතරගම අයින් කරනවා. ඔව් තවමත් ඉන්න බෑ. ආහ් ආහ් ඒක වුණ මං ගියා මේ අනුරාධපුර. ආහ් එහෙත් ඒවා අයින් කරනවා. අයින් කරනවා. පිටපස්සම මෙහාට ආවේ. හරි එහෙනම් තාත්තා අපි ගිහින් එන්න. මොන මල් පරිස්සමෙන් ඉන්න. මොකද නයි. මෙවන් කඳුළු කතාවන් කොතරම් ඇත්ද? ඔබට සිතන්නට කාලයයි.